කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තර කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23ට ඉවත් කළ ඇඳිරි නීතිය යලි රාත්‍රී 8ට ඇඳිරි නීතිය පවතිද්දී කොළඹ සහ ගම්පහ ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට අද දිනය තුල මෙතෙක් කිසිදු කොවිඩ් රෝගියෙකු හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ කියයි ඉදිරියේ ඇති අවධානම හඳුනාගෙන පසු නොබැස වැඩ කරන්න ජනපති අවධාරණය කරයි. සේවා ස්ථානවල කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්. මසකට පසු විවෘත කෙරුණු කොටස් වෙළඳපොළ විනාඩියෙන් වැසෙයි. මහ මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය ලබන 18 සහ 19 තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා. අද උදැසන පහට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රී 8ට යළි ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී කාලයේදී පමණක් ක්‍රියාත්මක වනවා. මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළා. එම දිස්ත්‍රික්ක දෙක තුල අද පැවති තත්ත්වයයි මේ. මෙතර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතයේ සහ ආයතනික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම අද සිට ආරම්භ කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙංශයන්හි ආයතන විවෘත කිරීමට පියවර ගනු ලැබුවා.
අදුදසන දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සිය සේවා ස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබුණා. වෙනත් දිනවලට ඉතා ජනකීර්ණ තත්වයක් ගන්නා බොහෝ නගරවලට ජනතාවගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණා. ඇතම් ජනතාව රජයේ සහ සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් වලට අනුකූලව සිය ගමනාගමන කටයුතු සිදු කිරීම දක්නට ලැබුණා. කෙසේ වෙතත් බොහෝ දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පසෙක තබා ඉත අනාරක්ෂිත ලෙසද ගමන් කළා. කීතරම්ද පස්සෙක යන්න පුළුවන්? දැන් එහෙමද මේ ඉන්නේ බලන්න මේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. දැන් මෙතන කවුරු හරි එක්කෙනෙක්ගේ කොරෝනා කියලා එක්කෙනෙක් හිටියොත් නම් මේ කවුරු ඔක්කොම ඉවරයි. වාග්යාල හැම වතම කියනවා. ඉතින් ඕගොල්ලෝ වාක්‍යම කරලා නැහැ. නේද? අද දින ඇඳිරි නීතිය ඉවත් කළ සෙසු දිස්ත්‍රික්ක 23 හි ජනතාව සිය දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළා. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ඇතැම් ප්‍රදේශවල වෙළඳුන් පදික වේදිකා මත තබා එළවළු අලෙවි කිරීමට උත්සාහ කළ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ඒවා ඉවත් කර ගන්නා ලෙස එම වෙළඳුන්ට අවවාද කළා. රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයේ සේවක සේවිකාවන් ප්‍රවාහනයට පමණක් මේවන විට බස් රථ සහ දුම්රිය යොදා ඇති නමුත් එහි සාමාන්‍ය මගින්ද ගමන් කිරීමට උත්සාහ කරනු දක්නට ලැබුණා. මේ අතර මගින් 61 දෙනෙක් ගෙන දහවනේ කළ පෞද්ගලික බස් රථයක් මඩකලපුව එරාවුරු පොලිසිය විසින් සිය බහරෙට ගෙන තිබෙනවා. මෙහිදී සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් නිසි පරිදි අනුගමනය නොකර මගින් රැගෙන යාම සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරු සහ රිය සහායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මේ අතර හැඳුනුම්පතේ අවසාන අංකය 1 සහ 2 ඇති පුද්ගලින්ට අද දින නිවසින් බැහැරව ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවස්ථාව හිමි වුණා. එලෙස හෙට දින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස තුන සහ හතර සඳහන් පුත්කලින්ට පමණයි. තවත් COVID-19 වෛරසය ආසාදිතය කුණවර ලෙස කටයුතු කිරීමට සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් වග බලා ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එයද COVID මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. අද දිනේ සියලුම දිස්ත්‍රික්කවල රජය සහ පෞද්ගලික ආයතන ආරම්භ කරුන් ලැබුවා. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රඳවාගෙන යන අවස්ථාවේදී සමහර නීති රීති වලට අනුව තවදුරටත් මේ ආයතන පවත්වාගෙන යාමට කටයුතු කරන ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සියලුම රජය සහ පෞද්ගලික ආයතනවල ආයතන ප්‍රධානීන්ට එම ආයතනවල පවත්වාගෙන යා යුතු සංඛ්‍යාවන් කුමක්ද යන්නත් කී දිනෙක්ද යන්නත් ඒවා ගැන කෙසේද ආයතනවල
පැමිණෙන අවලුන් රැකී රක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධවත් විශාල වශයෙන් උපදේශ පසුගිය සති දෙක පුරාටම ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන ප්‍රධානීන් විශේෂයෙන්ම සෞඛ්‍යමය උපදේශ වලට අනුව එම ආයතන පවත්වාගෙන යනවා ඇති කියලා. මේ සතිය තාමත්ම වැදගත් වෙනවා ඒ ආකාරයෙන්ම. ඒත් එක්කම ඒ ආයතන වල රැකී රක්ෂා කරන අයගේ වගකීමක් වෙනවා. ඒ ලබා දී ඇති උපදේශ වලට අනුව ඒ උපදේශ පිළිපදිමින් තම රැකී රක්ෂා වල නියත වීමට ඒ වගේම විශේෂයෙන්ම උන් රැකී රක්ෂා වලට පැමිණීමේදී සහ නැවත නිවස දක්වා යන කාල සීමාදීත් ඒ කියපු සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීමෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අනුව සෑම අපගේ ශ්‍රී ලාංකිකයෙක්ම උත්සාහ කළ යුත්තේ තවුන් කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමටයි. ඉදිරියේදී 100%ක ප්‍රතිශතයකින් බස් රථ ධාවනය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පළාත් මාර්ගස්ථ බගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ගේ සංගමයේ සභාපති රම්‍ය කුමාර වීරසිංහ මහතා පවසනවා. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු හැකි උපරිම ආකාරයෙන් සිදු කිරීමට කටයුතු කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රිය වී තිබුණා. අද දවසේ රජය විසින් ගන්න ලැබූ තීරණ දු පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශවලත් සාමාන්‍ය තැපැල් කාර්යාල කටයුතු වල යළි ආරම්භ කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද දවසේ ඒ වැඩ කටයුතු සාර්ථකව ආරම්භ කරනවා. ප්‍රවාහන ගැටලු නිසා යම් කිසි ප්‍රමාදයන් කාර්ය මණ්ඩලය තාමත්ම අඩු මට්ටමකින් තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම ප්‍රවාහන කටයුතු බාධාවක් වෙලා තියෙනවා අපිට තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා. ඒ නිසා තැපැල් යම් කිසි ප්‍රමාදයක් पालन कार्य राजपक्ष उपदेश आरंभ कर राजपक्ष प्रदेश එකක් තමයි රට විවෘත කරන්න ඕනේ ඒකේ දෙකක් නැහැ හැබැයි මේ විවෘත කරපු ක්‍රමවේදය හරියද කියන ප්‍රශ්න එනවා දැන් බලන්න ආණ්ඩුවෙන් බස් දාලා තියෙනවා 25 දෙනෙකුට විතරයි යන්න පුළුවන් හැබැයි ඉතුරු අය මග එතකොට මේ කාර්යාල වලට යන්න පුළුවන් කෝච්චිය වල යන්න පුළුවන් එක පෙට්ටියක 52යි ඉතුරු අය කොහොමද ගෙනියන්නේ හැබැයි කෝච්චියේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ සමහරුන්ට කියනවා ඐෙන්ටි කාඩ් එකේ 2 3යි තියෙන්න ඕන 5 8යි තියෙන්න ඕන 0 2යි තියෙන්න ඕන කියලා ඕව බල බලා මිනිස්සු ඉන්නේ නැහැ අවශ්‍යතාවය වුණා මිනිස්සු යන්න යනවා හැබැයි කවුද මේවා බලන්නේ ඒ රජයට තිබුණා ඉස්සර වෙලාම කොරෝනා වෛරස් ආසාදනයේ අඩුම දිස්ත්‍රික්ක ගණනාවක් තිබ්බා කළුතරයි කොළඹයි ගම්පහයි පුත්තලමයි යරෙන්ඩ අනිත් දිස්ත්‍රික්කවල සාමාන්‍ය තත්ත්වෙට තිබුණා ඉස්සරලා ඒ දිස්ත්‍රික්ක ටික ක්‍රමක්‍රමයෙන් අරින්න තිබ්බා බලන්න මොකද්ද තත්ත්වය කියලා අඩුපාඩුවක් වුණොත් හදා ගන්න තිබ්බා ඒ වගේම දැනට අධිආරක්ෂිත හැටියට නම් කරලා තියෙන පුත්තලම කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින් කොළඹ ඒ වගේම එකක් ඇරලා බලන්න තිබ්බා කොයි විදිහටද මේක හැසිරෙන්නේ කියලා සෞඛ්‍ය තත්ත්වය ඒ වගේම පරිපාලන තත්ත්වය මිනිසුන්ගේ හැසිරීම මේවත් එක්කම හැබැයි ඒවා මොකවත් කරේ නැහැ දැන් රටම එකපාරට ඇරියා හැබැයි මේක ලේසි පහසු වැඩක් නෙමෙයි
තවදුරටත් රට තුල පවතින ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් රට ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක්වන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තවත් වහගෙන හිටියා නම් කියයි ඔය විපක්ෂයය මේ රට වහගෙන ඉන්නේ මොකද කියලා ආර්ථිකය කඩාවැටලා කියයි. මිනිසුන්ට කණ්ඩ නැහැ කියයි ඔය කටවල් වලින්ම අනිවාර්යයෙන්ම මොකක්ද කියනවා. ඉතින් අපිට ඔය විපක්ෂයේ කියන කියන බෙරේට අපිට නටන්න අපිට ඒ පදයට ලෑස්ති නැහැ. අපි විශේෂම වගකීතු රජයක් හැටියට මේ රටේ ජනතාව බඩගින්නේ අපිට තියන්න බෑ. අපි ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. පරිපාලන කටයුතු ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය අනිත් එක අධ්‍යාපනය මේ සියල්ලම සූක්ෂම විදියට කොරෝනා වෛරසයට මූණ දෙමින් සාර්ථකව කරන්න ඕනේ. ඒ කටයුතු අපි හරියාකාරව කරන්න යනවා. විපක්ෂර වෙලා තියෙන්නේ මේ හරියට කරන දේ පිළිබඳව පුදුමාකාර ඉරිසියාවක් පුදුමාකාර දෘෂ්ටි කෝණකින් තමයි බලන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි තාම කඩගාටු වෙනවා. රටවල් වලට මේ වගේ අභියෝගයට අපේ රට ඇතුළු මූණ දෙන්න සිද්ධ වෙලා නැහැ. ඒ ගැන කිසියම් තැකීමක් නැතුව ආණ්ඩු ක්‍රම විවස්ථාවත් හරියට බලන්නේ නැතුව ආණ්ඩුවේ කකුලෙන් ඇදිල්ල පමණයි මේ විපක්ෂය අද කරන්නේ. ඉතාම කනගාටුදායකයි මේ වගේ රට බරපතල අවස්ථාවක් තියෙන වෙලාවක මිනිස්සු ජීවිතේ බේරා ගන්න කොරෝනා වෛරසයේ වසංගතයෙන් ගැලවෙන්න කටයුතු කරන වෙලාවක මේ සීත කාමරවල ඉඳන් මාධ්‍ය සාකච්ඡාවල් පවත්වලා රටට කටයුතු කිරීම පිළිබඳව අපි තාම කනගාටු වෙනවා. ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19 වන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ විදිරිපත් වී ඇති පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුතු ප්‍රනාන්දු සහ එස් දුරේරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අද දින මුලින්ම නීතිච්ච චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවා. එම පෙත්සම් කරු වෙරුවෙන් පිණිසිරි ජනාධිපති නීතිච්ච එම් එස් සුමන්දිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහා මැතිවරණට අදාළව මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කළා. එය සිදු හොත් අපේක්ෂකින් වීදිවලට බැස ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් ඒ තුලින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතුවීමට ඉඩකඩ තිබෙන බවත් ජනාධිපති නීතිච්ච සුමන්දිරන් මහතා පෙන්වා දුන්නා. එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීමත් සිටීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් जनाधि ලබන 18 වනදා සහ 19 වනදා දිනවලදී කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය මුරුත්තෙට්ටු ආනන්ද හිමියන්, ගුණදාස සමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේ නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නීතිචවරුන්ට දැනුම් දුන්නේ. මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගතුරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීති ප්‍රතිපරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය දන්වා තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතා වෙනුවෙන් නීතිචවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්. නීතිච්ච චරිත ගුණරත්න මහතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමග ජනබලවේගයේ ඇතුළු පාර්ශව හතක් විසින් මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහි සමාජිකයන් වන එන්ජාබේ සේක්‍රසාර් රත්නජීවන් හුල් යන මහතුරුන් නම් කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජුනි මාස 20 වනදා මැතිවරණයට දින නියම කිරීම අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් පාර්ලිමේන්තුව විසිරවාහල දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුලින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවාහරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි පෙන්වා දෙන්නේ. 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වනදා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ පසුගිය අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බවද පෙත්සම් කරුවන් පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ විසිරවාහරන ලද පාර්ලිමේන්තුව යලි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදු කරන ලෙසට ඒකබද්ධ විපක්ෂයේ නායකින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද එම ඉල්ලීම්ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ. මෙම තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතිකින් තොරව රාජ්‍ය විසින් රාජ්‍ය මුදල් වැය කිරීම අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම් කරුවන් සඳහන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලින් තුලින් රාජ්‍යයේ මූලික අයිති නුල්ලංඝනය කර ඇති බවටද තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනේ.
කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාව කාලිකවත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සෝතුනායි විස්සයි විස්ස නඩුව අද දින විවෘතාධිකරණයේදී කැඳවනු ලැබු. මාගේ නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මහතා සහ අශාන් නානයක්කාර මහතා අද අධිකරණයට කරුණු දැක්වුවේ මෙවැනි ඡන්ද පෙත්සම් තවත් හයක් මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන තියෙන බවත් ඒ පෙත්සම් හයම එකපාරට 18 වෙනිදා සහ 19 වෙනිදා කැඳවන විභාග කරනමින් ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරා. එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්නා. මේ මැයි මාස 18 ආ 19 දවස්වල මම පෙත්සම විභාග කිරීමට තීරණය කළා. දැන් නොමිනේෂන් අංක බාර දුන්නාට පස්සේ අපේක්ෂිත දේශපාලන වේදිකාව වලට නගින මේක කරගෙන කරගෙන යනකොට මේ රෝගය පැතිරෙන කවුද ඔකර වග කියන්නේ මේ රටේ ආණ්ඩුවෙන්ද වග කියන්නේ මේ රටේ ජනාධිපතිවරයාද වග කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමාද වග කියන්නේ අන්තිමට මේ රෝගය පැතිරෙලා පැතිරෙලා මේක සමනය කරන්න බැරි අවස්ථාව වෙනකම් පැතුරුණාම ඒකට වග කියන්නේ කෙනෙක් නැතිව යනවා ඕක තමයි අන්තිමට වෙන්නේ ඊට පස්සේ ලංකාව ඉතාලිය ඇමරිකාව ඒ වගේ මේක පාලනය කරන්න බැරි තත්ත්වයකට පැතිරිලා ලොකු විනාශයක් බවට පත් වෙනවා අද නඩුව 18 වෙනිදා සහ 19 වෙනිදාට කල් ගිහිල්ලා තියෙනවා ඒ වගේම මෙම නඩුව අපි කියන්නේ ඉක්මනටම අහන්න ඕනේ කියන එක අධිකරණයේ තීන්දුව මත තමයි මේක කල් දාලා තියෙන්නේ එන සතියට ඉක්මනට අහන්න ඕනේ කියන්නේ මොකද රජය විශාල බලපෑමක් කරනවා ඡන්දෙ තියන්න ඕනේ කියලා. නමුත් ඡන්දෙ තියන්න පුළුවන් වාතාවරණයක් අද රටේ නැහැ. මේ අද එනකොටත් අද මේ අධිකරණ සංකීර්ණයට එනකොටත් කොළඹට ඇඳිරි නීතිය. එතකොට මේ වගේ අවස්ථාවක මේ වගේ තත්වයක ඡන්දෙ තියන්න පුළුවන් වාතාවරණයක් නැහි කියන එක තමයි අපි කියන්නේ. අපි කරු ජනාධිපතිතුමාට කියනවා මෙවැනි අවස්ථාවකදී ඡන්දයක් තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න ඡන්දයක් දාගෙන සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න ක්‍රමයක් නැහැ. එතුමාට පූර්ණ බලය තියෙනවා ගැසට් එක අවලංගු කරලා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. නැවත කැඳවල එතුමාට පුළුවන් එතුමාගේ බලතල අනුව මේ කොවිඩ් වසංගතය තුරන් කිරීමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න. මැතිවරණේ කල් දාන්න කියලා මේ ඉල්ලන්නේ ඇයි මේගොල්ලෝ මේ? පැහැදිලිවම මැතිවරණයට බය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බව පෙන්නුම් කිරීම. අපි හැමදාම නිසි වෙලාවට මැතිවරණ දීපු හැමදාම ජයග්‍රහණය පරාජය බලන්නේ නැතුව මැතිවරණ රටේ පවත්වපු දේශපාලන ප්‍රවාහය. රජය. ඒ නිසා අපි මැතිවරණ වලට කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි රජය හැටියට මාතිගරු ජනාධිපතිතුමා දගමැතිතුමත් මේ රටේ කොවිඩ් මර්ධනය ඉතාම සාර්ථකව සිදු කරන බවට ජනතාව පිළිගන්න අතරේ ලෝකයේ පිළිගැනීමක් ඇති වෙන අතරේ මේ ආකාරයට හැසිරීම අපි පිළිකුසහගතව දකින්නවා රටේ මැතිවරණ පවත්වන්න ඕනේ කොවිඩ් මර්ධනය ඒ සියල්ලට පළමුව ප්‍රමුඛ කාරණේ හැටියට සිදු වෙන්න ඕනේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේ මේ මැතිවරණය තියනවද නැද්ද කියලා තීරණය කරන්න හිට දවස මැතිවරණ කොමිසම එහෙම තීරණය කරන්නේ සියලුම වෛද්‍ය උපදෙස් වෛද්‍යවරුන්ගේ අවශ්‍ය උපකල්ප ඒ සියලුම උපදෙස් මත මේක පැහැදිලිව මැතිවරණ කොමිසම කියලා තියෙනවා මේ මැතිවරණ කොමිසමේ නිසි නිර්දේශ ලබාගෙන පවත්වන්න යන මැතිවරණය කල් දානවද නැද්ද කියන තත්ත්වය තහවුරු කරලා තියෙද්දි මම දන්නේ නැහැ ඇයි විපක්ෂයේ අද බොහොමයක් දෙනේ මේ මැතිවරණය කල් දාන්න අධිකරණ ඉදිරියට ඇවිල්ලා උත්සාහ කරන්නේ. ඉතින් මේ අවස්ථාව අපි මැදිහත් වෙන්නේ ඒ අසාධාරණ ඉල්ලීම නවත්තන්න. ඉතින් මැතිවරණ කොමිසම ගන්න ඕනම තීරණයකට මේ රටේ ජනතාව හෙට අපි එක පිළිගන්නවා. නමුත් විපක්ෂය අද බොහොම අර හොරාට ඉස්සෙල්ලා කිහිල් කරන බලපු අවස්ථාවක් අපිට පේන්න තියෙනවා. අද මැතිවරණ කොමිසමේ රාජකාරිය විපක්ෂයේ අතර අරගත්ත ස්වරූපයක් තමයි පේන්නේ. විපක්ෂ යලි පාර්ලිමේන්තුව කැඳවීමට ගන්නා උත්සාහය ව්‍යවස්ථානුකූල නොවන බවත් එය හුදෙක් පක්ෂ අර්බුදයේ විසඳා ගැනීමට සිදු කරන උපක්‍රමයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්. ආණ්ඩුවේ ඉතාමත් වැදගත් අංශයක් තමයි ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකයට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බාරවනවා ඉතාමත් වැදගත් කාර්යයන් දෙකක්. එකක් නීති සම්පාදනය කිරීම අනෙක මුදල් පරිපාලනය. ඒ දෙකම තියෙන පාර්ලිමේන්තුව අතරේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ඉදිරිපත් කළේ සම්පූර්ණ අලුත් ප්‍රතිපත්තියක්. අලුත් දර්ශනයක්.
इतुमागे न्याय पत्रेट संपूर्ण पटहनी प्रतिपत्ति तमाई नियोजने करने इसला हिटु पार्लिमेंटो इधर ये पार्लिमेंटो र दम मुकद्दर करने मेरा रे नीति संपादने के लिए मैं बाले देनो मुदाल पारी पार्लिमेंट बंदे सीरो में बाल ताले ये आगे वड़ो कोड़ दाम एक कली उत्तर दिया एक प्रजातंत्रवादी डा अनुकूल द सर्वजने चंद बाले समग्र किसी से गलपान पुलवान देखते एक एक अभी करने ने नीति अनुवर्ती सदाचारे अनुवर्ती प्रजातंत्रवादी मूल धर्म अनुवर्ती ऐसा अभी एक करने न अभी मूल इंदाम दानों में के किसी में वलंगुबाह एक नया किया ला अबे कहो तो एनजीओ कार्यों दे ने लवा ये नरु दागता इधे अवसान प्रतिपाले में कहीं ये ही रहे लम्कोत में करना था ने जन मते ये टे इरे ही भी मा में करना था ने दें एक सजाती पक्षी लाइस्टो देगाते हैं इधर ये नाम योजना निष्प्रभा कर ला पुदु लाइस्टो वा किधरी बात करने था मैं वो नहीं लाती है एक रा मुकद हरासे लाती है नाम योजना दी लाई हुई रहे ये बालां को नाम योजना प्रतिक्षेप विरुद्ध पक्षे प्रधान රටතුල පවතින තත්ත්වය හමුවේ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සුදුසු බව පූජ්‍ය ඕමල් පේසෝ පිටකිවියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොරෝනා වෛරසය හා සම්බන්ධ වර්තමානයේ පවතින මේ සුවිශේෂී වාතාවරණය යටතේ සලකා බලන විට පේන පැහැදිලි කාරණාව තමයි මැතිවරණයකට යාම අනතුරුදායකයි කියන බව. කුමකේින්ද මේ දක්වා කරන ලද සියල්ලම අපතේයමක් ගඟට ඉනි කැපුවා හා සමාන තත්වයකට පත්වෙයි ජනාධිපතිවරණයකදී නම් කීප දිනක් අපේක්ෂකව ඉන්නේ ඡන්ද පිළිබඳ සංකීර්ණතාව අඩුයි නමුත් මහමැතිවරණයකදී අතිවිශාල අපේක්ෂකයන් සංඛ්‍යාවකගේ මනාප එකතු කිරීම ආදී කටයුතු වලට ඉතාමත් සීමිත ඉඩකඩක තමයි මේ කටයුතු කරන්නේ මේ ඉඩකඩ තුල මේ කාර්ය කළොත් එයින් අත්වෙන අනර්ථකාරී ප්‍රතිඵල උමක් ආ කුමන ආකාරයෙන්ද කියලා අපට ගන්න පුළුවන් මැතිවරණයක් පිළිබඳ තත්ත්වය අනිවාර්යෙන් විය යුතු නම් ව්‍යවස්ථානුකූලව මෙන්න පැවතුණු පාර්ලිමේන්තුවට තියන තවමත් ඉඩ අගෝස්තු මාසයේ දක්වා මුදල් සම්බන්ධයෙන් රෙගුලාසි ව්‍යවස්ථානුකූලව අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඒකාග්‍රතාවක් ඇති කර ගන්න පුළුවන් කාගේ සමගි සම්මුතියෙන් යුතු වැඩපිළිවෙලකට යන එක තමයි හොඳ ජාතික ආණ්ඩුවක් වෙන්නේ ඒ කියන්නේ සියලුම දෙනා එක්ව සෑම පක්ෂයකම සහභාගීත්වයේ ඇතුව ඒ වගේ සමගි සංධානයකට එන්න හොඳ මූලික පියවරකුත් අපි දැක්කා කොමක් හේඳ ජනාධිපතිවරණය අවසන් වෙච්ච ගමන්ම ඇත්තවසෙම අගමැති තනතුර හිමිව තියෙද්දි විපක්ෂයට එය ආණ්ඩුපක්ෂයට බාර දීලා තියෙනවා एक होंद प्रवणताव जातिक प्रतिपत्तियकट अनेक तमाय होंद मैतिवरणयक् पवैत्वीमनां अनतुरुदायकाय COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින තොරතුරු තහවුරු වුණා. ඉන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකින් වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපළ අද දින යලි විවෘත කෙරුණද එහි කටයුතු මිනිත්තුකටත් වඩා අඩු කාලයකදී අත්හිටු වීමට එහි පාලන අධිකාරිය කටයුතු කළා. COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අතුරින් පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර තවත් පුද්ගලයෙකු නාවික හමුදා සමාජිකින්ගේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එසේම ඉදිරි ආසාදිතින් දෙදෙනා ඩුබායි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වන පුද්ගලයන් දෙදෙනෙක්. මෙතර COVID-19 වෛරස් ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයන් 22 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගියා. සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. බදුල්ල මහරෝහලේ PCR පරීක්ෂණ සඳහා ස්ථාපිත කෙරෙනු විද්‍යාකාරය අද විවෘත කෙරුණා. ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා දින සිට මේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පසුකිය අප්‍රේල් මාස 22 වනදා ඉරණ මඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරෙන පුත්කලින් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගියා. ගුවන් හමුදාවේ සියලුම සමාජිකයන් අපිව ගොඩක් ආදරෙන් සහෝදරත්වයෙන් අපිව පිළිගත්තා. ඒකට මම ප්‍රථම වශයෙන් මම ස්තුතිය උද කරන ගුවන් හමුදා පතිතුමාටයි ඉරණ මඩු කඳවුරේ සේවය කරන සියලුම ගුවන් හමුදා නියෝජිතයන්ටත් අපිව සහෝදරත්වයෙන් අපිව සැලකුවා. අදාළ පිරිස කෙසෙල්වත්ත කොළඹ බණ්ඩාරනායක මාවත කොටහිනහා දෙමඩකොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බපයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. එසේම බූස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුත්කලින් දස දිනකු අද නිවෙස් බලා පිටව ගියා. දින 14ක කාලයක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් 94 දිනකු අද දිනින් පිටව ගිය බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. නිරෝධායනය වෙන්න බය වෙන්න එපා. එන්න ඇවිල්ලා තම නිරෝධායනය වෙලා ඉමුුණාම අපි සමාජයටත් රටටත් කරන්න ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම යුද හමුදාවේ මේ කරලා තියෙන මේක කියන්න වචන නැහැ. ඉතාමත් සාර්ථකයි. ඒ වගේම ඒගොල්ලන්ට ගොඩක් තින්. ඒ වගේම ජනාධිපතිතුමාට එතුමාටත් ගොඩක් ස්තුතිය පළ කරනවා. ඒ වගේම no words excellent everything. මෙතර කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වී සිටි තඹුත්තේ ගම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ ආතතිය දුරු කිරීම සඳහා සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් අද එම රෝහල් භූමියේදී පැවැත්ුණා. මෙතර නිරෝධායන සෞඛ්‍ය උපදෙස් ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාර සේවක සේවිකාවන්ගේ සහභාගීත්වෙන් අද පැවැත්ුණා. කොරෝනා රෝගියෙකු අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට පපු තෙරපුම සඳහා නවනිපෙවුම් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු සමත්ව තිබෙනවා. මාස 1කමාරකට පසු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු සඳහා අද යලිත් විවෘත කෙරුණද මිල දර්ශකයේ සීක්‍රලස පහත වැටීම හේතුවෙන් එහි දෛනික කටයුතු මිනිත්තුකට වඩා අඩු කාලයක් තුල අත්දිට වීමටයි එහි පාලන අධිකාරිය කටයුතු කළේ. මීට පෙර කොටස් වෙළඳපළ ගනුදෙනු සිදු වූ මාර්තු මාස 20 දිනට සාපේක්ෂව මිල දර්ශකයේ වාර්තාගත 10.11% කඩාවැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව අද දින ගනුදෙනු පිරුවැටීම සටහන්ව ඇත්තේ රුපියල් මිලියන 24.89ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් සංජීව මොනසිංහ මහතා එම ධූරයේ වැඩබාර ගැනීම අද පස්වරුවේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා බන්නේආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 වර්ධනය සඳහා පසු නොබැස ධෛර්යයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ COVID මර්ධනය ජනාධිපති කාර්ය සාධක බලකා හමුවට එක් වෙමින් COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අද දහවල් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රිය තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා කිසිවිටකත් පසුනු බැස ධෛර්යයෙන් කටයුතු කළ යුතු බවයි. වසංගතයක් පැමිණියත් ඒ සමගම සාගතයක් පැමිණීමට ඉඩ නොතිබිය යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු වූ අතපසුවීම් පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලා ගත යුතු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. නවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීම් වැඩබිම්වලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස් වන ස්ථානවල පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂාවට ලක් කිරීමේ වැදගත්කමත් මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳවද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවත් එම නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කර ඇති බවත් පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජනතාවගේ ජන ජීවිතයට මහත් පීඩාවක් එල්ල වී ඇති බවත් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුනුණා. විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහතාවකාලික වීසා ලාභීන් 3297 දෙනෙකු මෙවන විට රැගෙන වෙත් නිරෝධායනයට යොමු කර ඇති බවත් විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කොරෝනා වෛරසයේ පැතිරියම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව
තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ පිහිටවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අද දින රට විවෘත කිරීමත් සමගම COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී හඳුන්වා දුන්නා. සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සාමාන්‍ය මාර්ගෝපදේශය, විශේෂ මාර්ගෝපදේශය, නිෂ්පාදන කර්මාන්තය, රාජ්‍ය පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්තය, අමන්හල් සහ ආහාර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක අවස්ථා, ආර්ථික මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල, ඉදිකිරීම් කර්මාන්තය, තාවකාලිකව තහනම් කළ අංශ ගත යුතු උපදෙස් සහ ක්‍රියාමාර්ග පිළිබඳවත් සවිස්තරාත්මකව මෙම මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම COVID-19 ප්‍රතිකාර සේවාවන්ට අදාළව සිදු කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයකින් තොරව ඇති බවත් මෙහිදී අනාවරණය වූ අතර PCR පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපංග ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ගෝලීය අරමුදල වැනි ව්‍යාපෘති වලින් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. විශේෂයෙන්ම නාගරිකරණය වූ ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බවත් එබැවින් ඩෙංගු රෝගය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට අදාළවද මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලියවඩන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හා නිලධාරීන් රැසක් එක්ව සිටියා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු නැවත කැඳවීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාකර කාර්යවස මහතා පවසනවා. එය දුකලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඊළඟට එනවා. මොකද පාර්ලිමේන්තුවක් කැඳවන්න පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවක් විසිරුවා හැරෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවේ කාලය සම්පූර්ණ වෙලා වසර 5කින් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා. නොයසේනම් වසර 4 මාරකට පසු ජනාධිපතිවරයාට බලතල ලැබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන. එතකොට මේ අවස්ථා දෙකේදීම සිදුවෙන්නේ එකම කාරණේ. ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. දැන් සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාව යටතේ කටයුතු කරමින් තමන්ගේ බලතල භාවිත කරමින් ජනාධිපතිවරයා විසින් තිබුණු පාර්ලිමේන්තුව විසිරුවා හැල්ලලා තියෙනවා. එතකොට දැන් පාර්ලිමේන්තුවක් මේ රටේ නැහැ. කැඳවන්න පාර්ලිමේන්තුවක් මේ රටේ මේ වන විට පවතින්නේ නැහැ. විපක්ෂය කියන්නේම අර ෆේල් පොලිටික්ස්. ඒ කියන්නේ ඉතාම අසාර්ථක දේශපාලනයක් ලංකාව හමුවේ මුදාහරපු දේශපාලන කණ්ඩායමක්. මේ බරපතල වදුර වුවත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා ඔහේ පාවිච්චි කරන්න හදන මිසක එහෙම විධිමත් බුද්ධිමත් මැදිහත් වීමක් සිදු කරන බව පේන්නේ නැහැ. මට කියන්න අවශ්‍ය වෙන්නේ මේ උවදුර හමුවේ අපේ රටේ සෞඛ්‍ය ශේත්‍රයත් ආරක්ෂක ශේත්‍රයත් වැඩ කරනවා වගේම අපේ රටේ අර පවතින රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව ගෙනියන්න මේ රජය විශාල වැඩ කටයුතු රාශියක් සිදු කෙරුවා. මේ දැඩි ව්‍යසනකාරී වාතාවරණය තුල ආණ්ඩුවක් විදියට අපි මුලින්ම මේ රටේ සමස්ත භූමි කලාප ඉතාම සාධාරණ ලෙස ආවරණය වෙන පරිදි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සියල්ල සම්පාදනය කළා. ඖෂධ සම්පාදන ඉතාම විධිමත්ව ක්‍රියාත්මක කළා. අපි මේ තත්ත්වයේ නිසි පරිදි කළමනාකරණය නොකළා නම් මේ NCDs නැතිනම් බෝනවන රෝග වලින් කොරෝනා නිසා ඇතිවන මරණ වලට වඩා වැඩි සංඛ්‍යාවක් මේ රටේ මිනිස්සු මැරෙන්න තිබ්බා. මේ සියල්ල අපි කළේ නිරෝධායන නීතියට යටත්ව රාජ්‍යයේ මැතිවරණ නීතියට යටත් වගේම මේ රටේ දූෂිත වැඩබැරි විපක්ෂයේ සියලු මඩ අවලාද මැද්දේ තමයි මේ හැමදේම කළේ. අපිට එක වේදනාවක් පුංචි වේදනාවක් තියෙන්නේ නව දෙනෙක්ගේ ජීවිත බේරගන්න බැරි වුණා. COVID-19 වෛරසයේ හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වය බිඳ වැටී ඇති අවස්ථාවක වත්මන් ආණ්ඩුව විසින් මාර්ග සංවර්ධනය සඳහා මුල්තැන ලබා දීම සාධාරණ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙච්චර අර්බුදයක් තියෙද්දි රටේ මේ පඩි ගෙවා ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති ලේකම් කියද්දි රුපියල් මිලියන 31000 වියදම් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසක් කරලා. ඒ වගේම කිලෝමීටර් 105ක් හදන්න කියලා තවත් මිලියන 15000ක ණයක් ගන්න යනවා චීනෙ. මේ ජනතාවට කන්න නැතුයි ජනතාවට පඩි ගෙවා ගන්න විදියන්නේ. හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා. මේ පාරවල් කෙරුවාවෙන් තමයි ගජමිතුරු ධනපතියන්ගේ සෞභාග්‍යයේ මාවත තමයි මේ මාවත් සංවර්ධනයෙන් නම් ඇති වෙන්නේ. මෙවැනි දවන්ත ආර්ථික අර්බුදයකින් රට ගොඩනැගීමේ වගකීම ආර්ථික විශේෂඥයින්ට බාර නොදී පෞලේ හිතවතුන්ට හා සුදු කරපටි අපරාධකාරීන්ට පවරලා දෙනවා. ලෝකයේ එකම රට අපි මාස දෙකක් රට වැහුවට පස්සේ රටේ කොවිඩ් ආසාදිතයන් ගාන 10 ගුණයටත් වඩා වැඩි ගාණකින් වැඩි කරගත්ත එකම රට අපි.
මේ ආර්ථික අර්බුදයක් ඔය ගෙවතු වගා සම්දර්ශන වලින් ජය ගන්න බෑ. ඒකට ආර්ථික විද්වත් විශේෂඥයින් කැපවෙච්ච දේශමාමකින් අවශ්‍යයි. පිටරට දේපොළ තියාගෙන පිටරට පුරවැසිකම් දරන ගමන් මේ රටේ කටයුතු කරන බුරු දේශමාමකින්ට ඒක කරන්න බෑ. වර්තමාන තත්ත්වය අනුව මුදල් වෙන් කරවා ගැනීමට පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලා පිටිය මහතා පවසනවා. ඒකෑකල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පී.වී. ජයසුන්දර මැතිතුමා මේ රටේ රාජ්‍ය සේවකයින්ට බොහොම සහෝදරාත්මක කළ කාලෝචිත ආයචනාවක්. ලියුම ගැන මේ ලියුමේ පැති අල්ලගෙන විවිධ කෝණයෙන් බලලා කතා කරන්නේ මම හිතන්නේ මේ ලියුමේ තියෙන හරය ගැන කතා කරන්න අපේ රටේ සමහර ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයිතියක් නැහැ කියලා මම කල්පනා කරනවා. එතුමාට තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ සහෝදරාත්මක ඉල්ලීමක් කරන්නත් අයිතියක්. එතුමා මේ සහෝදරාත්මක ඉල්ලීම කරන්නේ ආයචනයක් කරන්නේ මේ වෙලාවේ අපි මේ රටේ මේ වදුරුන් ගොඩ එන්න ආර්ථිකමය වශයෙන් අපි प्रधान उपात विकास अवसान ओबट सुपर संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.